පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනවා. මේක පිළිබඳව මම හිතන්නේ මේ වෙනකොට පොලිස්පතිතුමා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ලබා දීලා තිබෙනවා. එතකොට මේ චෝදනාව කරන පුද්ගලය පිළිබඳවත් තිබෙනවා යම්කිසි වැටහීමක් රජයට. මොකද ඔවුන් පැරණි දැනටත් මේ පොලිස් ඉන්ෆෝමන්ස්ලා, මේ කියන්නේ ඔත්තු දෙන කට්ටිය. එතකොට රෝහන් ගියා ඔත්තු දීමේදී ඔහුට ලක්ෂ 5ක මුදලක් ගෙවලා තියෙනවා පොලිසියෙන්. ඒකෙදී ඔහු එත ඒගොල්ලොත් එක්කම ඉඳගෙන ඔවුන්වම තම එරෙහිව ඔත්තු දීම පිළිබඳව. ඊට පස්සු ඔහු ඇත්තරම නුවර සිද්ධියදීත් ඔහු ඒ කාර්යභාරය කරලා තියෙනවා. නමුත් පොලිසිය කියන්නේ ඒකට මුදල් ගෙවීමක් කරන්න බැරි වුණා තවම. මෙන්න මේ සිද්ධිනුත් තිබෙනවා. අනිත් පැත්තෙන් චෝදනාවත් බරපතලයි. එතකොට කොහොම හරි මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයාව එතනින් ස්ථානමාරු කරලා තිබෙනවා. කරලා මේ විමර්ශන කටයුතු දිගටම කරලා තියෙනවා. මේ පුද්ගලයාගෙනුත් මං හිතන්නේ දවස් දෙකක්ම දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් කරලා සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව ඒ විමර්ශන වලට අපි ඉඩ දීලා තියෙනවා. ඇඟිලි ගහන්න නැතුව මේක දෙපැත්තම බලලා හරි තත්ත්වය අපිට රජයට ලබා දෙලේ අවශ්‍ය ක්‍රියාමාර්ග. නාමල් ඒගොල්ලෝ විශාල දේවල් කියලා තියෙනවා. අපි බලමු මේක ඇත්තද නැත්ත මොකක්ද කියලා. ඔහුගේ කට උත්තර ගත්තා. අතුමා දැන් මේ ඔබතුමාට යෝජනා කරන ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ DIG වරයාව ස්ථානමාරුවක් කිරීමක් නොවේ, ඔහුවත් අත් අඩංගුඩ ගන්න නැත්තම් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කරන්න කියලා. මේ නිකන් චෝදනාවක් ඉදිරිපත් කරයි කියලා පුද්ගලයෝ ඒ පුද්ගලින්ගේ වටා පිටාවත් දන්නේ නැති නිසා එතකොට එහෙම මත්තරංගුවට ගැනීමට බෑ. එතකොට ඉස්සෙල්ලා මේ විශේෂම නියෝජ්‍ය අධ්‍යක්ෂ මේ පොලිස්පතිවරේ. ඉතින් ඒ නිසා මේ ඉස්සෙල්ලා බලන්න ඕනේ මේක ඇත්ත නැත්ත මොකද්ද. ඒකට තමයි විමර්ශනය කරන්නේ. ඔව් දැන් ඔබතුමා කිව්වා වගේ මූලික විමර්ශනය වශයෙන් කරලා ඊට පස්සේ තමයි සාමාන්‍යයෙන් රජයේ සේවකෙක් ඕනෙක් කෙනෙකුට මූලික විමර්ශනයකින් පස්සේ තමයි ඔව්ව මේ සේවය අත්විටවන්න පුළුවන්. එහෙම නැතුව සේවය අත්විටවන්න බෑ. චෝදනා බරපතල කියන්න පුළුවන්. ඉතින් කොයි වගේ චෝදනා කොච්චර ඇවිල්ලා තියෙනවද? මෙයාව ඝාතනය කරනවා, අරයව ඝාතනය කරනවා. ඒ කියන විදිහට මිනිසුන් මේ සේවය අත්විටවන්න ගියොත් ඒ රාජ්‍ය සේවය ගෙනියන්න බැරි. මේ චෝදනා වෙල්ල කරන කියන පුද්ගලයාට මේ පොලිස් ආරක්ෂාව ලබා දීලා කියලා එතුමා ඒ පුද්ගලයා විසින්ම ප්‍රකාශයක් දුන්නා. මම කිව්වනේ ඔහු කවුද කියලා. ඔහු පොලිස්වත්තුකරුවා කිතේ. එතකොට එයා නොයෙකුත් වරප්‍රසාද පොලිසියෙන් අරගෙන තියෙනවා. දැන් එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන් මේකේ තොරතුරු හොයන්න දීලා තියෙනවා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරුණු වාර්තා කරන්නේ පොලිස්පතිවරයාට. දැන් ඊයේ දවසේදී වාර්තා වුණා පොලිස්පතිවරයා මේ චෝදනාවට ලක් වෙච්ච නියෝජ්‍ය පොලිස්පතිවරයාත් සමග කැලණි විහාරයේ වඳ පුදා ගන්න ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට මේ පොලිස්පතිවරයාගේ මේ ආකාරයෙන් ළඟින් හිතවදෙක් නම් කොහොමද පරීක්ෂණ වල ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා? ඉතින් ඔහු තවමත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නේද? හිතවත්කමක් ඕනද මේ පොලිස්පතිවරයාට නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක්ක යන්න? දැන් මෙතුමා මේ මාරුවීමක් කියන්නේ එහා බිල්ඩින් එකේ ඉඳන් මෙහා බිල්ඩින් එකට තමුන්නාසෙට ඕන දඬුවම් දෙන්න බෑ. රාජ්‍ය සේවය හොඳේ. තමුන්නාසෙට රාජ්‍ය සේවය නෙවෙයිනේ. මම රාජ්‍ය සේවය අවුරුදු 15ක් මේව පිළිබඳව මගේ සමාජික වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච එක්කෙනෙක් මේව කළා. එහෙම මේ රාජ්‍ය සේවයේ මේ එකපාර්ට මේ ඉන්ඩඩික් කරන ක්‍රමයක් නැහැ. ඒකට තමයි මූලික විමර්ශනය කරන්නේ. මූලික විමර්ශනයෙන් පස්සේ තමයි තීන්දුව කරන්න ඕනේ යාට දෙන දඬුව. මූලික දඬුව මොකද? ඒකත් මූලික දඬුව විතරයි. ඒකෙත් වැටුප භාගයක් ගෙවන්න ඕනේ. ඒත් නමතුමා දැන් මේ අපරාධයක් නෙවෙයි නං.